දෑසිරි මාතා මගදි කෙල්ලගේ අත අල්ලාගත්තේ ආදරේනි. ඕ ආනෑ සෙමින් පදවමි තම මිනිබිරියගේ මුහුණ දෙස බැලුවේ. ඒ ඇසල කඳුලිය. අපි අනන්නතු ඉන්න බලමු මැනික. සබු හැරි ඔදෙස බලා හිස වෙනුයි පොඩි දැරියෙකුසේ කඳුළු විසගෙනේ. එයා ගැන හිතනකොට හරි දුකයි සීයේ. මටත් කොල්ලා ගැන හරි දුකයි මැනික. ඒකා අපි ළඟ ඉන්න ඕන කොල්ලෙක්. ඉන්න ඕන අය යනවා. ඉන්න ඕන නැති අය එනවා. ජීවිතේ හරි පුදුමයි නේද සීයේ. එහෙම නෑ මැනික. මේවා වෙනස් වෙන කාලයක් එයි. ජීවිතේ හොඳ දේවල් එනකොට ටිකක් පරක් වෙනවා මැනික. සපු කලවර කඳු කරේ දෙස බලාගෙන මුන්නායි. ඔහා ඉන්න තැනක් දන්නවනම් මම මේ රෑ එනවා. සපු කිවි සිතෙනි. එයාට උදව් කරන්න කෙනෙක් නෑ සීයේ. නෑ මැනික. ජීවිතේ උඩට ආපු කිසිම මිනිහෙක්ට උදව් කරන්න කෙනෙක් ඉඳලා නෑ. එයාලට උදව් කරන්න හිටියේ එයාලගේම හිත විතරයි. කොල්ලගෙන බය වෙන්න එපා. මට දුක ඔයාගෙන. මං ගැන මොනවද හිතන්න එපා සීයේ. සපු කතා කළේ ඇගේ ජීවිතේට වෙන දේ දැනගෙන මෙනි. දයසිරි මහතා වාහනේ නතර කළේ නුවරඑළිය ගෙරිවැයට මුහුණලා තිබූ අවන්හලක් සමීපයේ. සපු සීයාගේ උරතලේට බරවි ගෙගිරිවැවට උඩින් වූ පිතුරු තලාගල කන්ද දෙස බලා වුණාය. අපට අපේ ෆාම් එකක් නැති වුණා නේද සීයේ. ඒකනි මෙනික. තිබ්බත් දැන් වැඩක් නෑ. මාත් හිතුවේ ඒකයි. ඒක ගොඩගන්න කොල්ල ඕන. මගේ ජීවිතෙත් ගොඩගන්න එයා ඕන. එසේ කියන්නට සිතනමුත් ඇයි කිසිවක් කියවේ නැත. ස මොනාද කියන්න ඕන. හෝටලේ සේවකයා වැව අද්දරට පැමිණ ඇසුවේ. දෑසිරි මහතා බැලුවේ කෙල්ල දෙසේ. මොනාද මැනික බොන්නේ? මන්සී කෝපි එකක් බොන්නම්. අපිට පුතා කෝපි එකකුයි බියර එකකුයි කියන්න. සපු යලි දයාශ්‍රී මහතාගේ උරතලයට බර වූවාය. එයා නුවරම ඉන්නවා කිව්වේ සීයා. ඒක හොඳයි. මං හිතේ කොල්ලා කොළඹියයි කියලා. නෑ සීයේ. කොහේ ගියත් නාසය වෙන කොල්ලෙක් නෙමෙයි. සාගර දැන් කොහේ කොතනක මොනවා කරනවා ඇන්දයි සපෝ සිතුවාය. ඔයත් මම වගේ අපි ගැන හිත හිත ඉන්නවා ඇති. සපෝ සිතුවාය. ඇත්තරම සාගරුන්නේ සපෝ ගැන සිතමිනි. වෙනස තිබුණේ ඇය උන්නේ සීතල නුවරැළි ගිගරිය වීරේ වීමත් ඔහු බෝගම්බර වැවයුරේ හෝටලේ උඩ සැඳල්ලේ සිටීමත් පමණි. සාගර උණු කෝපි එකක් දමාගෙන කාමරට යාබදව තිබූ සැඳල්ලේ ඉඳගත්තේ දැන් ටිකකට කල්නේ. සාගර ජීවිතය ගැන හිතන්නට ගත්තේ ඒ මූණ මවාගෙනේ. කවදාර එනවා නේද මාව එකගෙන යන්න. ඒ වදන් නැය දැන් මෙතනට ඇවිත් කියන්නක් බඳුය. හෙට මේ මැදමානුවරට හිරු පායද්දිත් ජීවිතේ මේ ලෙස මසරණ නම් තමා පරාද බව සාගර දනි. හෙටත් මේ වගේම තැනතන ජීවිතේ ගාල්වන්නේ නම් තමා පරාදේ. හැමෝටම අම්මල තාත්තල සොයුරු සොයුරියන් කිවල් දුරවල් මහකිවල් යාළුවන්ගේ ගෙවල් නෑන්ගේ ගෙවල් ඇත. ඒ කිසිවත් තමාට නැත. ඒ සියල්ල නැතිව හිට ජීවිතේ පටන් ගත යුතුය. සාගර උණු කෝපි කෝප්පෙන් භාග්‍යම්ම බීගෙන බීගෙන ගියේ. කෝපි බුරේ රස්නේ ඔහුගේ වීලී ගිය උගුරකට තෙමාගෙන ගියේ. සාගර එහෙමම හාන්සි පුටුවට බරවි ඇත මාලිගාවේ රන් කොත දෙස බලාගෙන මොහොතක් උන්නේ. හෙට සිට ඉන්නේ කොහෙද? කරන්නේ කුමක්ද? සාගර යාලි යාලි සිතුවේ. එකවර කිසිදු අදහසක් ඔහුගේ සිතට ආවේ නැත. දැන් වෙලාව රාත්‍රී 10 පසුයි විනාඩි 10. හෙට එළිවන්නට තව පැය 7-8කට වඩා නැත. මේ පැය 7-8 ජීවිතේ තීරණාත්මක කාලයකි. අතේ ඇත්තේ කුරුණෑගල නිවස කුලියට දීගත් මුදල පමණි. විශාල දෙයක් කළ නොහැකිවත් එහි මුදලද මේ වෙලාවේ ශක්තියකි. සියල්ලටම පෙර ඉන්නට තැනක් හදාගත යුතුය. එසේ නමුත් කිසියක් කළ නොහැක. මේ නුවර තමා දන්නා කෙනෙක් ඇද්ද යෝ සිටියේ.
එහෙම කෙනෙක් එකවර 100ට එන්නේ නැත. එහෙත් හිට දවස තුල තැනක් සොයාගත යුතුය. සාගර සෑහෙන වේලාවක් කල්පනා කළේ. චාන්නගෙන සාගරට සීහුවේ රැ 11ට පමණේ. ඔහු මලීදේවයේ සාගර සමගම ඉගෙනගත් කොල්ලෙක්. දවසක හදිස්සියේ චන්න කුරුණෑගලදී හමු වූ දවස සාගර සිහි කළේ. එදා ඔහු කිවේ නුරසාප්පුවක කෙෂිරුවරයෙකුසේ වැඩ කරනවා ය කියයි. එහෙත් ඒ කවර සාප්පුවකදයි එදා ඔහු කිවේ නැත. මේ හමුවේ මේ දැන් මාස 4-5ක් ගතව ඇත. චන්න තාම ඒ සාප්පුවේ වැඩ කරනවා ඇති. එතන හොඳයි කියලාත් කිව්වා. ඒ නිසා තාම එතන රස්සාව කරනවා ඇති. ඒ චන්න වැඩ කරන සාප්පුව කොහොමද හොයාගන්නේ? එහෙම සාප්පුවක් ගැන ඔහු සඳහන් කළාද සාගර සිටියේ? නැත නැත. ඔහු එහෙම තැනක නමක්වත් කිව්වේ නැත. හෙට නොර සාපෝ සියල්ලටම ගොස් චන්නව සොයා ගන්නව යැයි සාගර සිතාගත්තේ. ඔහුගේ නිවස තිබුණේ කුරුණෑගලේ. ඒ නිසා නිසක ලෙසම ඔහුත් නුවර බෝඩින් වී ඇතැයි සාගර අනුමාන කළේ. එසේ නැතත් පේරාදෙණිය සරසවි අවටින් නතර වෙන්නට තැනක් සොයා ගන්නට පුළුවන් වෙනු ඇත. එහෙත් කොහේ නතර වුවද ජීවත් වෙන්න මාර්ගයක් තිබිය යුතුය. අත තිබෙන මුදල් එසේ වීදම් කළ නොහැක. ඒ හිතාමතා පිළිවෙල සහිත වීදම් කළ යුතුය. එහෙට මෙහෙට ඇවිද්දොත් රස්සාවක් නම් සුවගත හැක. එහි රස්සාවක් කරගෙන ඉන්න නම් නිව්සීලන්ඩ් ෆාම් එකේ රැකියාව බාර ගන්නට තිබුණි. රුපියල් 7-8000ක් ලැබෙන රැකියාවක් කර ජීවිතේ ජය ගන්නට නොහැක. ඒ ලැබෙන පඩියෙන් ජීවත් වෙනවා ඇරෙන්නට කිසිවක් කළ නොහැක. සාගර උන්නේ ජීවිතේ වෙනුවෙන් කවර හෝ දුකක් විඳින්නට බලාගෙන. ජීවිතේ වෙනුවෙන් විඳින දුකක් දුකක් නොවේ යයි ඔහුට සිතුනේ. එහෙ දුක් විඳිය යුත්තේ අනාගතයක් ඇති දෙයක් වෙනුවෙනි. සාගර නැගිට ගොස් තවත් කෝපයකක් දමාගෙන ආවේ. දැන් මුළු නුවරම පහළට ගොස්ය. ඉඳහිට වාහනයක් ගියද මහා ශබ්දයක් නැත. මාලිගාවට ඉන්නේද යුද හමුදාය සොහිරන් පමණි. සාගර බෝගම්බර වැවුදිය මත පෙරලෙන දිය සරලෙති දෙස මොහොතක් බලා උන්නේ. අයවරාමයෝ ඇහැල සපු මාරහා වීරගස්සල සෙලවෙන අතුවල ඡායාව සුන්දර ලෙස වැවුතලයට වැටි ඇත. ඒ දෙස සිට එන සුළඟද සමීපය. සාගර කමිසේ බොත්තන් දෙකක් පන්නා ඒ සුළඟ හිමුන් පපුවට ගත්තේ. හෙට සිට මේ නුවර නගරයේ මැද අසරණ වන්නට සාගරට හිතෙන්නේ නැත. අසරණ වෙන්නට වෙන්නට ජීවිතය ගැන ඇති බලාපොරොත්තුව ඈතට යයි. සාගරට සපුව අම්මාව තාත්තාව සීවිය. ඒ තිදෙනාම තමා දෙස බලා ඉන්නා පෙනියයි සාගරට සිතුනේ. මෙහෙම අසරණව තමා ඉන්නවා දකින්නට ඒ තිදෙනාම කැමති නැති බව සාගර තනි. එක් වතාවක් අම්මා තාත්තාත් තමාව හැරගිය පසු ප්‍රේමදාස හෝටලේ බිල්ලීමින් තමා ජීවිතේ පරාජය භාරගත් අයුරු සාගරට සීවිය. එදා පරාජය භාරගත් ලෙස අද පරාජය භාරගන්නට ඔහු සූදානම් නැත. කොහෙත්ම නැත. සාගර දිග සුසුම් 3-4ක් පිටකලේ. ටික වේලාවකට පසු ඔහු නාන කාමරයට ගොස් මූණ සෝදාගෙන යලිත් කෝපයකක් දමාගෙන පැමිණ ඉඳගත්තේ.